අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන ප්‍රථමයෙන් සිරස්තල වෙතයි අවධානය මාස 8ක් ගෑස් ලැබුණේ නැති හේතුව චරිත හේරත් කියයි ආච්චි සහ සීයාගේ ක්‍රමයට රනිල් ගෙවන ණය ගැන අනුර කියයි රාජ්‍ය අමාත්‍ය දුර සහ ජනපද නඩත්තුව ගැනත් අනුර කතා කරයි රට බංකොලොත් කළ කපුටා ඇමරිකාවට අරගල කරුවන් හිරේට සජිත් කියයි මුලින්ම දේශීය පුවත් වෙතටයි අවධානය රට බංකොලොත් කළ කපුටන් ඇමරිකාවට යද්දී රට බේරා ගැනීමට අරගල කළ තරුණයින් හිරගෙදරට යන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඒයේ පානදුර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් समकी जनपलवेगे पानदूर आसन बल मंडल रस्वीम वेत्तुना ए विपक्ष नायक सजित प्रेमदासगे प्रधानत्वेन अद रटे तिबेन्ने जन पीडक जन घातक आंडुवा अद मोकद्द सिद्ध वेन्ने වර්තමාන ජනාධිපතිවරයාට ඒ තනතුරු ලබා දීම තුල ඒ පොහොට්ටු 134ක් ඒ ලබා දුන්නු සහයෝගය තුල අද සිදු වෙලා තිබෙන්නේ පොහොට්ටු 134ට ප්‍රතිපකාරය සිද්ධ කිරීම යුතුයකම් ඉෂ්ට කිරීම අර 37 දෙනෙක් පත් කරා රාජ්‍ය අමතිවරු හැටියට කාටද යුතුයකම් ඉෂ්ට කරේ ඒ යුතුයකම් ඉෂ්ට කරේ බැසිල් රාජපක්ෂ මහින්ද රාජපක්ෂ පොහොට්ටුවට ඒ මොකද පොහොට්ටුවේ 134 දෙනෙකුගෙන් තමයි අද රටේ ජනාධිපතිවරයා බිහි වෙලා වර්තමාන ජනාධිපතිතුමා පොහොට්ටුවට ණය ගැති දැන් එතුමයි ණය ගෙවනවා හැබැයි මතක තියාගන්න රට විනාශ කරපු රාජපක්ෂලට සමගි ජන බලවේගයවත් සමගි ජන සම්දහනෙවත් ණය නැහැ රට බංකොලොත් කරපු හැමෝම කපුටා නමින් හඳුන්වපු මොළ හතක් තිබෙන පුද්ගලයා අද එයා යනවා පිටරට එයා යනවලු ඇමරිකාවේ හැබැයි පොදු ජනතාවෙන් වෙන් හනක් නගපු ලහිරුලා යනවා හිරගෙදර දමිත අබේරත්නලා යනවා හිරගෙදර මොකද මේකේ සාධාරණත්වය නිදහස ජාතික සභාවේ මහනුවර දිස්ත්‍රික් නියෝජිත හමුව ඊයේ පැවැතුණා ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය ජී.එල්. පීරිස් සහ ඩලසලහ පෙරමගේ ප්‍රධානත්වයෙන් මාස 8ක් වෙළඳපොළට ගෑස් නොලැබෙනු හේතුව පිළිබඳව මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් විශේෂ අනාවරණයක් සිදු කළා දැන් කාටවත් කියන්න පුළුවන්ද එක්සත් ජාතික පක්ෂයට හේතු වෙලා එක්සත් ජාතික පක්ෂයේ නායකයා රජකරවල එක්සත් ජාතික පක්ෂයේ නායකයා ළඟට ගිහිල්ලා ඉතාමත් බැකෑපත්ව රාජ්‍ය අමාත්‍ය ධූර ලබාගෙන පොහොට්ටුවේ ප්‍රතිපත්ති හා අනන්‍යතාවයේ සම්පූර්ණයෙන් පාවා දීපු අය පොහොට්ටුවේ හැටියට පිළිගන්නේ නැහැ මේ රටේ අධිකරණයට හෝ වෙන කිසිම කෙනෙකුට පදනම් සහිත ඉල්ලීමක් කිරීමට කාටවත් පුළුවන් කමක් නැහැ අද පොහොට්ටුව කියලා කියාගන්න සමහර පිරිස් පොහොට්ටුවේ ප්‍රතිපත්ති වල සම්පූර්ණයෙන් වෙනස් ප්‍රතිපත්තියක් මේ අනුගමනය කරයි. ඉතින් අපි කිව්වා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති මේ රටට ගැලපෙන්නේ නැහැ. ඒ වඩ විකල්පයක් තමයි අපි ඉදිරිපත් කරන්නේ. ඒ ප්‍රතිපත්ති ප්‍රතික්ෂේප කරන්න. ඒවා වෙනුවට පොහොට්ටුවේ ප්‍රතිපත්ති පිළිගන්න. එසේ කියපු කණ්ඩායම දැන් එක්සත් ජාතික පක්ෂයේ වළිගයක් වෙලා ඒක පොහොට්ටුවයි කියලා තර්ක කරනවා නම් ඒ තර්කයට මම තමුන්ලාංශ කරනවා. නීතිය පිළිබඳව දන්න කෙනෙක් හැටියට ඒ තරකයට කිසිම සාධාරණත්වයක් මොන නිත්‍යානුකූලභාවයක් නැහැ. දැන් මාස දෙක තුනක් ඉස්සෙල්ලා බලනකොට ඔබේ සම්තකයේ තිබුණේ මොකක් වටිනාකම් විදියට? දේශපාලන වටිනාකම් විදියට සම්තකයේ ඉතුරුලා තිබුණේ මොකක්? ලැජ්ජාව, මූණ දෙන්න බැරි කම, අවමන්. එනිසා අපි තීරණය කරේ මේ 69 ලක්ෂයට එහෙම අවමන් කරන්න දෙන්න බෑ. 69 ඉලක්කම් කාටුන් ශිල්පය පත්‍රයේ අඳින්නේ 69ක් අපහාසයක් වෙන විදිහ. ගණිතයේදී 69 ලිව්වත් ගුරුවරයා ඒකට hina වෙනවා. ඊතරම් අපහාසයක් ලක්ුණා. ඉතින් අපි තීරණය කරේ එහෙම අපහාස කරන්න දෙන්න බෑ මේ 69ට. පුදුම වගකීමකින් කැපවීමකින් ඉදිරිපත් වෙච්ච කණ්ඩායම. එසා ඒ අයගේ ආත්ම කරුත්වය අපි ආරක්ෂා කරන්න ඕනේ. එන අපේ පළවෙනි යුතුයකම වෙන්නේ මේ නිදහසේ ජනතා සභාවේ නිදහස. මේ 69 ලක්ෂ වෙනින් පිනි හිටපු මිනිසුන්ගේ පිටකොන්ද ආත්ම කරුත්වය. ඒ තේජාන්විත පාක්ෂිකත්වය. කාටවත් පළුදු කරන්න දෙන්න බෑ, අභියෝග කරන්න දෙන්න බෑ. අපි ඒ වෙනුවෙන් හිට ගන්නවා. ගෑස් සම්බන්ධව ලොකු ප්‍රශ්නයක් අපේ රටේ ඇති වුණා.
මේ අම්මලා තාත්තලා අපිට බැන බැන පාරේ ගෑස් ගන්න හිටියා අපේ අම්මලත් මගේ අම්මත් මට බැන්නා මොකද්ද මේ වෙන්නේ කියලා හැමදේනම ගෑස් නැතුව සමාජේ මාස 8ක් තෙරපුවා කවුරුවත් දන්නේ නැහැ ඇයි මෙහෙම කෙරුවේ කියලා මෙහෙම කෙරුවේ කණ්ඩායම් දෙකක් එකතු වෙලා ගෑස් ගේන්න එක සමාගමකට කොන්ත්‍රාත් එකක් දුන්නා ඊළඟට ආපු ගෑස් සභාපතිවරයා ඒක නැවැත්තුවා මේකට තරහ වෙලා ඒ ගෑස් සමාගම් දෙකේ නියෝජිතයෝ දෙගොල්ලක් රණ්ඩු වුණා එළියේ මේ රණ්ඩුව කොච්චර දුර ගියාද කියනවා නම් මාස 8ක් මේ රටේ ජනතාවට ගෑස් නැතුව පාරේ දුක් විඳින්න වුණා මේක ඉවරුනේ කොහොමද මේක ඉවරුනේ ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 70ක් දුන්නා ආණ්ඩුවට මේ ගෑස් ගේන්න කියලා අපේ ආණ්ඩුවෙන් තව ඩොලර් මිලියන 20ක් දාලා ඩොලර් මිලියන 90ක් ලොකු මුදලක් ඩොලර් මිලියන 90ක් ආවා අන්න ආයි ගෑස් ගේන්න අර මුලදී ප්‍රතික්ෂේප වෙච්ච කම්පැනිය අලුත් මිනිහෙක් දාලා අපිට ගෑස් මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 96කට හම්බ වෙන්න තිබුණේ ඩොලර් 129කට ඒක ගන්න අර කම්පැනියත් එක්ක එකතු වෙලා ගැහුවා කිවිසුම ලෝක බැංකුවෙන් අපි අමාරුවේ වැටිච්ච වෙලාවේ දීපු ආධාර මුදලත් ගසා කන දැනට අපේ රටේ කණ්ඩායම් පත් වුණා ජනතාවට කන් හැන්දටත් වඩා අඩුවෙන් බෙදෙන ආණ්ඩුව තමන්ට බැකෝ කුල්ලෙන් බෙදා ගන්න හැටි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනු කුමාර දිසානායක හෙළි කළා ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව යලි රාජ්‍ය මාතේ දුර 37ක් පත් කරලා තිබෙනවා. ඒ වගේම ඉතාමත් කෙටි කාලයක් ඇතුළත තව කැබිනට් අමාත්‍යවරු දිවුරුන් දීමට නියමිතව තිබෙනවා. වර්තමාන ආණ්ඩුව ජනතාවගේ ගැටලු විසඳනවා වෙනුවට දැන් උත්සාහ කරමින් තිබෙන්නේ ආණ්ඩුව ඇතුලේ ඉන්න අයගේ ප්‍රශ්න විසඳගන්න. රනිල් පහුගියදා ඔහුගේ පක්ෂ සමුළුවේ ප්‍රකාශයක් කරා ආච්චි සහ සීයා කියලා තියනවලු ණයක් ගත්තොත් ගෙවන්න කියලා. ඒක තමයි මේ කරමින් තිබෙන්නේ. දැන් ණය පියවමින් තිබෙනවා. ඒ ණය පියවීම තමයි මේ වන විට පොහොට්ටුව නියෝජනය කරන මන්ත්‍රීවරු 29කට රාජ්‍ය මාත්‍ය දුර ලබා දීලා තිබෙනවා කැබිනට් අමාත්‍ය දුර වලට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජනය කරන 6 දිනකට රාජ්‍ය මාත්‍ය දුර ලබා දී තිබෙනවා ඒ වගේම සජවි නියෝජනය කරන 2 දිනක් ඇතුළු 37 දිනකට රාජ්‍ය මාත්‍ය දුර ලබා දුන්නා මේ රනිල් වික්‍රමසිංහ බැසිල්ගේ ණය පියවනවා ඉදිරියේදී තව කැබිනට් අමාත්‍ය දුර ලබා දීමට නියමිත තිබෙනවා මේ රාජ්‍ය මාත්‍යරු කියන්නේ මොකක්ද කැබිනට් මණ්ඩලයේ තියෙන සියලු වරප්‍රසාද ලබා දෙනවා වෙනම අමාත්‍යංශිකුත් හදනවා ඔය අමාත්‍යරුන්ට හැඳි ගෑරුප්පු ඇඳ ඇතුළේ සියල්ල ආණ්ඩුව ලබා දෙනවා බුදියා ගන්න තාණ්ඩුව ඇඳක මේගොල්ලෝ මතක තබා ගන්න ඒ නිසා රාජ්‍ය මාත්‍ය දුරයක් නඩත්තු කරන්න යන වියදම කියන්නේ අපේ රට ජනපදයක් නඩත්තු කරන්න යන වියදමක් යනවා මෙවැනි කණ්ඩායමක් නඩත්තු කරන්න මෙවැනි වැය බරක් දරන්න ඕනද ජනතාවගේ ධනයෙන් පරපුටු රැලක් නඩත්තු කරන්න වෙලා තිබෙනවා මොන් පරපුටු රැලක් මේ ලැයිස්තුව බලන් රාජ්‍ය මතුරු හිරගෙවල් වලට පැනපු අය මිනිස්සුන්ට පහර දීපු අය ඝාතන වලට චෝදනා ලැබපු අය මෙවැනි කණ්ඩායමක් ඒ නිසා එවැනි දේශපාලන නායකත්ව මණ්ඩලයක් තියාගෙන මේ රට ගොඩ ගන්න බෑ පාර්ලිමේන්තු ආණ්ඩු පැක්ෂේ මන්ත්‍රීවරු කොක් කණ්ඩලා සිනාසෙනවා රංගන ශිල්පිනිය අත්තන ගොඩ ගත්ත කිව්වම කොක් කණ්ඩලා සිනාසෙනවා තරුණයෙක් අත්තන ගොඩ ගත්ත කිව්වම తాවකාලික වින්දනයක් වුන් ලබනවා ද රනිල් වික්‍රමසිංහ මේ කරන මර්ධනකාරී ක්‍රියාදාමී ඉතා ඉක්මනින්ම රනිල්ට එරෙහිවම නැගිටිනවා දරුවට කන්න නැතු වුණාම තමන්ගේ දරුවගේ අධ්‍යාපනයේ කඩක් අපල් වුණාම තමන් කරන රැකියාවන් අහිමි වුණාම තමන්ගේ ආදායම් මාර්ග අහිමි වුණාම තමන්ට කුසට ආහාර වේලක් ලබා ගන්න බැරි තත්ත්වයක් ඇති වුණාම ජනතාව බිය ගැන්වීමට යටත් වෙන්නේ නැහැ. දැන් දේශපාලන වේදිකාවෙන් ඇසුණු කතා. පොහොට්ටු අයගේ අසහනය නැති කරන්න රනිල් වික්‍රමසිංහ මහත්තයා මැති ඇමති කම් වැඩි කළා මැති ඇමති තනතුරු දවසින් දවස පැටවු ගන්න තැනකටපත් කළා තියෙනවා දවසින් දවස ඇමති මණ්ඩලය ප්‍රසාරණය වෙනවා ජනතාවගේ බඩගෝස්තරේ නම් දවසින් දවස ඇකිලිමින් යනවා අමාත්‍යවරුන් රටට බරක්ද නැද්ද කියලා තීරණය වෙන්නේ අමාත්‍යවරුන් සංඛ්‍යාව මත නෙවෙයි ඒ පත්වෙච්ච අමාත්‍යවරුන් Tamanගේ රාජකාරිය ඉටු කරන ස්වභාවයත් එක්ක ඒ නිසා මේ ඉලක්කම 37 කින් ඉලක්කම දිහා බලලා මේක මැනගන්න උත්සාහ කරන්න එපා. ටික කාලයක් බලන්න ඒ කරන වැඩේ හරියට සිද්ධ වෙන්නේ නැත්නම් ওই ප්‍රශ්නේ අපි අහමු. ඇමතිවරු යනකොට වාහන 10ක් විතර වුණ පාරේ උඩ. ඒවට පුච්චන තෙල් ගෙන්නන්නේ කොහෙද? ඒව ගෙන්නන්නේ ඩොලර් වලින්. ඌ තනියම ගියා නම් මේකේ අර තෙල් ටික ඉතුරු වෙනවනේ. ඊළඟට මුන් හදනවා කියන්නේ කොහ මා දැවැන්ත මාලිගා. ඕවා හදනකොට ඩොලර් කොච්චර යනවද? එතකොට බලා හරියමන් හොරකම් මංජා දූෂණ නැති රට වෙනුවෙන් කැපකිරීමක් කරන පාලනයක් හදාගෙන ඉන්නා. එතකොට අපි ඩොලර් ටික එවන්න. දැන් රනිල්ට ඒක මහ බැංකු හොරා කාපේ වැඩ ඒක කරන්න පුළුවන්. එතකොට ඒකවත් එවන්නේ. මේ රට ආර්ථික වශයෙන් ගොඩ ගන්නවා. මේ ආර්ථික වශයෙන් ගොඩ ගන්නකොට කැබිනට් මණ්ඩලයක් රාජ්‍ය අමාත්‍යරු ඉන්නවනේ. විෂයන් බෙදලා දුන්නම තමයි ඒ අයට බෙදා දීපු තමන්ගේ විෂය අනුව එක ගෙනියන්න පුළුවන්. දැන් එක්කෙනෙකුට බාර දුන්නොත් අමාත්‍යංශ 4ක් 5ක් එකක්වත් කරන්නේ නැහැ.
අපිට කියන්න තියෙන්නේ කරුණාකරලා හැකි වෙච්ච පළවෙනි අවස්ථාවේදීම පාර්ලිමේන්තුව විසිරුවලා ජනමතයක් තියෙන පැහැදිලි රජයක් පත් කරගන්න එහෙම නැතුව මේ ඉන්න කණ්ඩායමත් එක්ක කිසිදු ආකාරයකට සර්වපාක්ෂික ආණ්ඩුව හදන්න බෑ අද වෙනකොට අපිට පෑදිලිව එකක් දකින්න පුළුවන් නවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාව පෝට්ටු පාක්ෂිකයෝ බිච්චියට ඒත්තු කරලා තමන්ගේ ඒ වැඩ කටයුතු ටික කරගෙන යෑම තමා අද වෙලා තිනරි අරි ෂෝක් එකට ගෝඨාභය රාජපක්ෂ රටට ගෙනාවා අරි ෂෝක් එකට දැන් සියලු දෙනාටම නැවතවරක් ඇමතිකම් ටික ලබා දුන්නා රාජ්‍ය ඇමතිතුන්ටක තව සතියක් වෙනකොට ඒ සියලු දෙනාටම කැබිනට් ඇමතිකම් ටික ලබා දෙනවා මමත් මගේ කැබිනට් අමාත්‍යතුමත් අපි සාකච්ඡා කරලා මේ දීවර ජනතාවට ඉන්ධන සඳහා සහනාධාරයක් ලබා දෙන්නට කටයුතු කරන වගේම දීවර ජනතාවට විදේශගත වෙලා විදේශ රැකියාවක් හැටියට දීවර කර්මාන්තයේ දෙන්න ප්‍රධාන පෙළේ ආර්ථික ශක්තිමත් රටවල් එක්ක මේ වන විට සාකච්ඡා කරන්නට අපි සැලසුම් සකස් කරලා තිනෝ එතකොට එක හදෙක් මේ බදුල දිස්ත්‍රික්කේ පාර්ලිමේන්තු ගිය හදෙක් කිව්වා නැනෝ යූරියා ගැහුවම් බෝම්බ ගැහුවා වගේ තමයි බෝව හැදෙන්න කිව්වා. දැන් අසූචිනාවක් ගෙනාවනේ පහුගිය දවස්වල ශෂින්ද්‍ර රාජපක්ෂනේ වගේ කියන්න ඕනේ. නැවට කීයක් ගැහුවද? ඩොලර් මිලියන 6.9ක්. දැන් මේ මිනිහා හිරේනේ ඉන්න ඕනේ. ආ රනිල් දීලා ඇමතිකම. දැන් ශෂින්ද්‍ර රැවුල වවල වෙනස් වෙලා ඉන්නේ. රාජපක්ෂ කෙනෙක් නෙවෙයි වගේ රැවුලෙන් වෙනස් වෙලා ඇවිල්ලා. තමන්ට එල්ල වී ඇති චෝදනාවලට නීත්‍යානුකූල විසඳුමක් ලැබෙන තෙක් ගල්ලඟුරු සපයන්න බැරි බව සැපයුම් කරුවන් පවසනවා. මේ බව ඊයේ මාධ්‍යයට ප්‍රකාශ කළේ බලශක්ති අමාත්‍යවරයායි. ලක්විජය බලාකරයට අවශ්‍ය ගල්ලඟුරු කඩිනමින් ලබා ගැනීමට සහ ගල්ලඟුරු සැපයුම් කරුවන්ට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකරගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වුණා. මෙම අවස්ථාවට ලංකා ගල්ලඟුරු සමාගමේ නිරදහරින් සහ සැපයුම් කරුවන් එක්ව සිටියා. මෙහිදී ගල්ලඟුරු සැපයුම් කරුවන්ට එල්ල වී ඇති චෝදනා නීත්‍යානුකූලව निराකරණය කරන තෙක් සැපයුම් සිදු කළ නොහැකි බවට දැනුම් දී ඇති බව විදුලි බලහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසුවා. රජයේ ප්‍රසම්පාදන කටයුතු අනුගමනය කරමින් ටෙන්ඩර් ක්‍රමයේ මගින් ගල්ලඟුරු ලබා ගැනීමට තෝරා ගන්නා ලද අවම ලන්සුව ලබා දුන් සැපයුම් කරු විසින් දැනට ගල්ලඟුරු සැපයුම් සිදු කරන සැපයුම් කරුවන්ට මෙම චෝදනාව එල්ල කර තිබුණා. ඒ අනුව එහිදී එම චෝදනා නීත්‍යානුකූලව निराකරණය කිරීමට සහ ගල්ලඟුරු ප්‍රසම්පාදනය කිරීමේ විකල්ප යෝජනා සම්බන්ධයෙන්ද සාකච්ඡා කිරීමට මෙහෙද විදුලි බලහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර කටයුතු කළා. මහියංගනේ වීගබඩාවක් මේවන විට වසා දමා තිබෙනවා. වී අලෙවිකර ගැනීමට නොහැකිව ගොවීන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. වී මිලදී ගන්න මුදල් නැති නිසා ගබඩා සංකීර්ණයේ වසා දමා ඇති බව වී අලෙවි මණ්ඩලයේ නිලධාරියෙකු ප්‍රකාශ කර තිබෙනවා. යලකන්නේ වී අස්සුණු නෙලීමට ගොවීන් කටයුතු කළත් වී අලෙවි මණ්ඩලය මේ දිනවල වී මිලදී ගැනීම නවතා දමා තිබෙනවා. ඒ මුදල් නැති බව පවසමින්. නමුත් වී අලෙවි මණ්ඩලයට අයත් මහියංගනේ ප්‍රාදේශීය ගබඩා සංකීර්ණයේ වී මිලට ගනු ලබන බවට පෝරු ප්‍රදර්ශනය කර තිබුණා. ඒත් ගොවීන්ගේ වී මිලට ගන්නට කිසිවෙකුත් කටයුතු කර තිබුණේ නැහැ. එනිසා මෙම ස්ථානයේ නිරීක්ෂණය කරන්න සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ වීමෝල් හිමියන්ගේ සංගමය සහ මිනිපේ ගොවි සමිතිය නිලධාරීන් පිරිසක් එහි ගොස් තිබුණා. මහියංගනේ ප්‍රාදේශීය වීගබඩා සංකීර්ණය දිනෙන් දින අභාවයට යන ආකාරයක් මෙහිදී එහි ගිය නිලධාරීන්ට දක්නට ලැබුණා. අද වෙළඳපොලේ බෑග් කීකයක් තියෙනවා. එතකොට බෑග් මිල අධික මිලක් තියෙනවා. එතකොට මේ අවස්ථාවේ මෙවැනි අපරාධයක් මේක මේ බෑග් නිකම්ම දිරල යනවා. මේවා මහා ජාතික අපරාධ. ගෑන්ට් බෑග්. මේ ගබඩා සංකීර්ණය ඉතා ශීඝ්‍ර විනාශ වීම පවතිනවා. වවුලන්ගේ රජධානක්, ඒ වගේම හරකුන්ගේ රජධානක් බවට පත් වෙලා තියෙනවා. ඉන්දියාවේ යාචකයන් දෙන හාල් කණ්ඩ වෙලා තියෙන්නේ. රජයේ අවධානය හරියට යොමු වෙන්නේ නැති නිසා මේ වගේ ගබඩා වලට මේ වගේ දේපළ විනාශ වෙලා මේවා නැත්තට නැති වෙලා තියෙනවා. හරියට වීමිලදී ගැනීමක් සහ හරියට ක්‍රියාත්මක වීමක් නිවැරදි වැඩතරණක් මේ තුල ක්‍රියාත්මක වෙලා නැහැ. එහි ගිය මෙම පිරිස වී අලෙවි මණ්ඩලයේ අම්පාර කලාප කාර්යාලයට දුරකථන ඇමතුමක්ද ලබා ගැනීමට කටයුතු කරා. මට කියන්න දැන් ඔයගොල්ලෝ මේ මහියංගනේ ගබඩාවේ වී ගන්නවා කියලා දාලා තියෙනවා. වී කවද්ද දැන් ආරම්භ කරන්න ගන්න එකනේ. මම විතර කරලා තියෙන්නේ. සද්දෙත් නිසා තාම අපි පටන් ගන්නවා. මේ නැති ජීවිත කතා බොහෝමයි. කුසට ආහාරක් නැති දරුවන් මොන තරම් ඉන්න රටක්ද?
වර්තමාන ආර්ථික බිඳවැටීමත් එක්ක අම්මලා තාත්තලා අසරණ වෙලා විශේෂයෙන් කුලිය වැඩ කරපු අයගේ ජීවිතය බිඳවැටිලා මේ කතාව ඇහින්නේ අනුරාධපුරයේ මහසෙන්පුර ගම්මානයේනුයි මේ පවුල ජීවත් වෙන්නේ අනුරාධපුර ගලෙන් බිඳුණු වැව ප්‍රදේශයේ මහසෙන්පුර ගම්මානයේ මවයි පියයි දරුවෝ පස් දෙනයි පවුලේ ඔක්කොම හත් දෙනයි දීවර රැකියාවේ යෙදෙන මේ පියා කුලී වැඩ කරලා උපයන සොච්චම් මුදලින් තමයි මුළු පවුලම නඩත්තු කරන්නේ නමුත් මේ වර පිට රටේ පවතින ආර්ථික අර්බුදයත් එක්ක දැන් මේ පවුලම අසරණ වෙලා කටුමැටි නිවසක කාමර දෙකක් තුල ජීවත් වෙන මේ පවුල වෙනුවෙන් නිවසක් ඉදිකිරීම රජය ආරම්භ කර තිබුණා නමුත් මේ වන විට ඒකත් නතර වෙලා වැඩිමහල් පිරිමි දරුවන් 3 දෙනා පිළිවෙලින් 11 ශ්‍රේණිය 10 ශ්‍රේණිය සහ 3 වන ශ්‍රේණියේ ඉගෙන ගන්නවා බාලම දැරියන් දෙදෙනාගෙන් එක් අයෙකු පෙර පාසල් වී අනෙක් දැරිය මේ වන විට වයස අවුරුද්දක් වන සිඟිත්තියක් ඔබටත් සහෝදර සහෝදරියන් දූ දරුවන් ඉන්නවා ඇති ඒ අයගේ අනාගතය අධ්‍යාපනය ගැන ඔබ වද වෙනවා ඇති ඒ අයගේ ජීවිත ලස්සන කරන්නත් ඔබ මහන්සි වෙනවා ඇති මොහොතක් නතර වී මේ දරුවන්ටත් ලස්සන අනාගතයක් හදාගන්න උපකාර කරමුද එහෙම වුණොත් මේ දරුවන්ගේ ජීවිතත් සුන්දර වේවි මට දරුවෝ 5 දිනක් ඉන්නවා ඉතින් ජීවත් වෙන්න අමාරුයි මේ තීන තත්ත්වයේ ආර්ථිකයත් එක්ක මේ මහත්යාව වැවට යන්නේ සමහර වෙලාවට කුලි වැඩ තිබ්බොත් ඒ වට යනවා කන්න එක වෙලාවකට නැතුව ඉන්නවා තේ ටිකක් බීලා ඉන්නවා එහෙම දවල් කාලේදී අබාලාණ්ඩනවා ඉතින් කන්න ඕනේ මෙහෙමයි කියලා මේ අපේ ගේ තමයි මේ ඉන්න අපහසු ඉතින් වැහි කාලේට උල් දිය වගේ දානවා මේ වගේ තමයි අපි නිදිය ගන්නෙ උන්චි කාලේ ඉඳන් මහත්යා මට මාසෙ පතාම බෙහෙත් ගේනවා කුලි වැඩ කොයි දාපස්සේ හම්බෙන්නේ 500 600 එහෙම තමයි ගේන්නේ මම මෙයාට කිරිපැට කබොන් රකමයක් නැහැ මම ඒ තරම් දුක් විඳිනවා ඉතින් අල්ලාමයි උගන්න රකමයක් නැහැ මම මේ දරුවෝ පදින මම මොකද කරන්නේ වට මම වාගේ මේ කුලි වැඩ කාර්යයක් නෙවෙන්න නතුව මම දරුවෝ හොඳ අධ්‍යාපන ලැබලා මම දරුවෝ උගන්වලා හොඳ රජ ජොබයක් කරන්න යවන්න මං කැමති මට බැරි ඉඳ මං කියන්නේ කාට හරි පුළුවන් නම් මේ මම දරුවන්ට උදව් කරන්න කැමති කාට හරි පුළුවන් නම් ගොඩාක් ඒගොල්ලන්ට පින් අයිති වෙනවා දැන් රටවට ආපුවත් කිහිපයක් හැටියෙන් බදුල්ල රොකිල් කාතන් වතු නිවාසයක පදිංචි කාන්තාවන් දෙදෙනෙකු තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කර තිබෙනවා. මෙලෙස ඝාතනයට ලක් වී ඇත්තේ මව සහ දියණියයි. එම අවස්ථාවේ එහි සිටි තවත් කාන්තාවක බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ බදුල්ල පොලිසිය සිදු කරනු ලබනවා. කොළඹ රාජකීය විද්‍යාලයේ ප්‍රාථමික අංශයට යාබද බාලදක්ෂ ගොඩනැගිල්ලේ ගින්නක් ඇති වී තිබෙනවා. කුරුඳුවත්ත පොලිස් නිලධාරීන් හා කොළඹ මහනගර සභාවේ ගිනි නිවන රථ එක්ව ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කර තිබුණා. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. ප්‍රමුඛන ආසනයේ කිරිවන් දෙනිය හා නැටියපාන ග්‍රාම නිලධාරී වසම් එකතුෙන් එම ගම්වල ප්‍රධාන මාර්ගය පිරිසිදු කිරීම හා පිලිසකර කිරීම අද සිදු කෙරුණා. ජාතික ජන බලවේගයේ මෙය ක්‍රියාවට නංවා තිබුණා. ආගර පතන බෝපත් තලාව සත්ව ගොවිපලේ සේවකයන් පිරිසක් අද විරෝධතාවයක නිරත වුණා. ඒ රජය එම ගොවිපල පෞද්ගලික අංශයට පවරා දීමට විරෝධය පළ කරමින්. ජාතික ලදරු අධ්‍යාපන පදනමේ අධ්‍යක්ෂ ජෙනරාල් කැලණියේ කස්සප හිමියන්ගේ ඉල්ලීමකට අනුව රත්නපුර ශික්ෂණ රෝහලට රුපියල් ලක්ෂ 25ක් වටිනා වෛද්‍ය උපකරණ හා ඖෂධ තොගයක් පරිත්‍යාග කර තිබෙනවා. ඒ සිංගප්පූරුව, මැලේසියාව හා ඉන්දුනීසියාව යන රටවල ජනතාව සිදු කළ ආධාර මතයි. අමරිකා එක්සත් ජනපදයේ මෙත්තා භාවනා මධ්‍යස්ථානයේ වැඩවාසය කරන පූජ්‍ය මිස්සක කමලසිරි හිමියන් රචනා කළ ශාසන වංශයේ සහ රාස්සගල පාර්ශවීය ඉතිහාස කෘතිය එළිදැක්වීම ඊයේ සිදු කෙරුණා. ඒ බලංගොඩ මිරිස්සවත්ත ශ්‍රී ධම්මානන්ද විද්‍යායතන පිරිවෙන් විහාරයේදී. එත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. යලිත් හමුවෙමු මාධ්‍යහන 12ට අපගේ දහවල් ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. दे
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.